මෙවර උසස් පෙළ විභාගයේට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාවෙන් 64.3% ප්‍රතිශතයක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අද නිකුත් කළ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙවන විට විභාග දෙපාර්තමේන්තුවේ www.donors.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. පසුගිය ජනවාරි 4 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පැවති උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකීන් ගණන 269613ක්. ඊ අවුරුදු අගෝස්තු මාසයේට නියමිත විභාගයේ තමයි මේ පවත්වන ලැබුවේ. පාසල් අධ්‍යාපනය විධිමත් පරිදි කරගන්නට යම්කිසි බාධා එල්ල වුණු අපේක්ෂකයන් පිරිසක් තමයි මෙවර ඒ උසස් පෙළ විභාගයට පෙනී සිටියේ. සාධනීය ඉහළ යෑමක් මේ විභාගයේ ප්‍රතිඵල අනුව පෙන්눔 කරනවා. දේශීය විශ්වවිද්‍යාලවලට අවශ්‍ය මූලික සුසුකම් සම්පූර්ණ කර අපේක්ෂකයන්ගේ සමස්ත ප්‍රතිශතය 64.3% බවට ඉහළ ගිහින් තිබෙනවා. පිරිමි අපේක්ෂකයන් 56% ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන්නේ. එය කාන්තා අපේක්ෂකයන් 70.1%. ඉතින් මේ වගේ වෙනසක් පෙන්눔 කරනවා මම හිතනවා මේක අපි සැලකිල්ලට භාජනය කළ යුතු තත්වයක්. 10,484ක් අපේක්ෂකයන් තමන් පෙනී සිටි ඒ ප්‍රධාන විෂයන් තුනටම ඒ සාමර්ථ ලබාගෙන මේ විභාගයේ සමත් වෙලා තිබෙනවා. අපේක්ෂකයන් 191ගේ ප්‍රතිඵල අපි අත්විටවලා තියෙනවා. විෂය ධාරා 6 අතුරින් වැඩිම ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලයට සුසුකම් ලැබලා තියෙන්නේ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාව 76.21% වශයෙන් තමයි සටහන් වෙන්නේ. වැඩිම ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලයට සුසුකම් ලැබලා තිබෙන්නේ උතුරු පළාතේ 68.77% හැටියටයි සටහන් වෙන්නේ. සියලු විෂයන් අසමත් පිරිස ඉන්නව මේ ප්‍රතිශතයක් හැටියට 10.04% ඒ සංඛ්‍යාව 27,970ක්. විභාග ප්‍රතිඵල ලබා ගැනීම හා නැවත සමීක්ෂණය පිළිබඳව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැහැදිලි කළා. www.doenets.lk කියන අපේ නිල වෙබ් අඩවියටත් ඊට අමතරව අපි www.results.exams.government.lk කියන ඒ වෙබ් අඩවියටත් ප්‍රවේශ වෙලා තමන්ගේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. මේක මේ ප්‍රතිඵලයේ ප්‍රතිඵල සටහනක් බාගත කිරීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. onlineexams.gov.lk කියන ඒ සම්බන්ධයට පිවිසිලා ජාතික හැඳුනුම්පත් අංකය මගින් ප්‍රතිඵලය බාගත කිරීමේ හැකියාව මේ අවස්ථාව ලබා දීලා තිබෙනවා. එම සැබැඳිය හරහාම සියලුම විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ පාසල්ට ලබා දීලා තියෙන user name සහ password භාවිත කරලා පාසල්වල ප්‍රතිඵල ලේඛන බාගත කරගන්න. මේ කියපු සැබැඳිය ඔස්සේම ජූනි 5 වෙනිදා සිට ජූනි 19 වෙනිදා දක්වා මේ නැව සමීක්ෂණය සඳහා ඉදුම් කරන්නට පුළුවන්. කලා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන තිබෙන්නේ ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිද්මක විතානගේ සිසුවයි. අතරම අයිලන්ඩ් ෆස්ට් ඩේ කියලා නම් හිතුවේ නෑ. ඉතින් ගොඩක් සතුටුයි මෙහෙම රිසල්ට් එකක් ලැබුණ එක ගැන. ඉගෙන ගන්න නම් ගිල මලට කියන්න තියෙන්නේ මුලින්දම වැට් ටික හරියට කරන්න, ක්ලාසස් වලට යන්න, ඒ වගේම එදිනදා වැට් ටික එදිනදාම කරන්න. එහෙම වුණොත් මම හිතනවා විභාගයට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියලා. අනාගතේ මට බලාපොරොත්තු තියෙනවා කොළඹ ලෝ ෆැකල්ටියට යන්න, ඒ වගේම IT ඩිග්‍රී එකක් ෆලෝ කරන්න. ජීවවිද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල සංගමිත්තා බාලිකා මහාවිද්‍යාලයේ පහන්මා උපාණි ලෙනෝරා ශිෂ්‍යාව ලබාගෙන තිබෙනවා. ලොකු අභියෝගයක් තිබුණා. මොකද හැමෝම මහන්සියලා වැඩ කරනවා. දක්ෂ ළමයි ගොඩක් ඉන්නවා. ලංකාවෙම ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. මුලින්දම තමන්ගේ අරමුණ තියාගෙන කවුරුත් පරද්දන්න වැඩ කරන්න නෙමෙයි. හැමෝටම උදව් කරලා තමන්ට පුළුවන් උපරිමයෙන් මට පුළුවන් නම් 100ම ගන්න 100ම ගන්න බලාගෙන වැඩ කරන්න. එතකොට ඒ ලෙවල් එහෙම අමාරු දෙයක් නෙමෙයි. මෙඩිකල් රිසර්ච් ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්න. ඉංජිනේරු තාක්ෂණ විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය ගිනිගත්හේන මධ්‍ය මහාවිද්‍යාලයේ ශහානි නවෝද්‍ය ශිෂ්‍යාව ලබාගෙන තිබෙනවා. අවුරුද්ද වැඩි හරියක් වහිනවා. ඒ වැස්සත් එක්ක එහෙම ඉතින් අමාරුයි ක්ලාස් යන්න එහෙම. ඒ ආය සිග්නල් තිබුණ නෑ. අපිට කාලයක් ඔන්ලයින් මේ ක්ලාස් තිබුණා. එතකොට එහෙම ටිකක් කරගන්න අමාරුකම් තිබ්බා. ඒවත් ඉතින් විඳ දරාගෙන ඔක්කොම කරගත්තා. දැනට නම් බලාපොරොත්තුව මගේ කැම්පස් ගිහිල්ලා ලෙක්චර් කෙනෙක් වෙන එක තමයි. ටෙක්නොලොජි පැත්තෙන් ලෙක්චර් කෙනෙක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. භෞතික විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරත් නිරෝධයි. පන්තුර බාලිකා මහාවිද්‍යාලයේ ශිහාරා සිතුමිණි පුංචි හේවා ශිෂ්‍යාව වාණිජ්‍ය විෂය ධාරාවේ දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා. ඇහැලියගොඩ මධ්‍ය මහාවිද්‍යාලයේ කිරුළු සිහිල්දිය පල්ලිය ගුරු ශිෂ්‍යා ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙනවා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst
YouTube channel එක. අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග